දෙෙසම්බර් මාන්සේ විසි අට වෙනිදා කොට්ටාව මාකුම්ප්‍ර ප්‍රදේශයේ පිහිටි මාල් නිවන්සේක වස අවරුද්දු හතලස් සයික පුද්ගලයක් විෂපානය කල්ලා මියයාමක් සිදවෙලා තිබුණා ඔහුගේ අවමංගල කටයුතු සවි සිද වනයට දිඳකට පසුව. ඒ අවසන් කටයුතු සිදුනාට පස්සේ ඉඳ රාත්‍රී මියගිය පුද්ගලයාගේ මුල්ලවසපානයළර මියගිය පුද්ගලයාගේ බිරිඳත්ඒවගේම දරුවන් තිදෙනත් වසපානය කලා මිය ගීල්ල එබ්බා මේ මුලින්ම මියගිය සාමපුරුෂයකන පියත්. ඒවගේ කාන්තාවත් දරුවන් තිදනාත්ේ පානය කළ විෂ එක ආකාරයකට ති අසුරා තැබූ යම්ෂ්‍යආකාරයකට ම් සමාන ලක්ෂණ දුටුවයි අසුරාත් ඇැබීම අසුරා තිබූ කවරය ඒවගේම අනිකුත් කටයුතුත් යම්ෂ ආකාරයක සමාන පත්වයක් නිර්ක්ෂණ වෙලා තිබුණනා. අවුරුදු නමය එක හතකසා හයක දරුවන්ති දෙනෙක් තමයි. මිය ගි ලතිවුණන මවත් සමඟ මෙය මුල්ල අවස්ථාවද්‍ය අපපතේරු ත්තා පවුලේ ඇති යම්ගවිස්තත්වයක් නිසා පියාම යාම නි සති ව නත සම්පුරර්ෂාම යාම නිසායිති වූ කම්පනේ තමය සිදුුවනට ඇති කියලතමයි මුලින් අපි අදහස් කරේ නමුත් ඊයදිනේදී යක් කල ප්‍රදේශයේ රාපොල්වත්තකෙන පාරදි මාර්ගයේ පිහිි නිවසක වයස අවුරුදු විසි එකක කන්තාවක්. මිය ගිහිල් ලතිවුණ මේ ආකාරයටම වස පානය කල්ලා. එහිදීත් මේ මාලම නැතන් කොට්ටාවේ මියගියපු වසපානය කර මිය ගියපු ඒ තත්ත්වය නිරීෂ්ණය වුනා සමාන තත්ත්වයක් නිරීක්ෂණය වුණා ඒ වස අසුරාතිබුණු කවර දිහහාප නිීක්ෂණය වුණ හම. ඒවගේ ස් පානය කකිරම යමි සසාමා ලක්ෂණ නිීක්ෂණය වුණායි වගේම පසු අනවරණය වුණා මෙම තරුණිය මුලින්ම මියගිය පුදගලයගේ ම සෞුදදු හතලි සසායක් වෙලලා මාකුමර පිටිපදේශ පදදිංචව ට ියගිය පුද්ගලයාගේ බිරිත්සා දරුවන් මියගේ දවසේ මාළඹේ එම අවමංගල උස්සවයට ඇය සහභාගවෙලා තිබුණ. ඇයිද පොලිසිය විසින් ඇය සමඟ කතාත් කරලා තිබුණා අවමංගල සවට සසාභාගනවල පස්සේ. මව ඇගේ මව එක්ක පවා පොලිසිය සාකච්චා ක කතා කරලා තිබුණ. හිදී සඳන් කරලා තිබුණ මියගේ පුද්ගලයා කියැන මේ බිරි මියගිහිල්ල තියනේ කාතාවසා දරුවන්ගේ සාමි පපුරිචා පෙරමියගේ පුද්ගලයා යම්ක්‍රෂාකාරයකට ආගමික වශයෙන් යම් දේශනා කරන පුද්ගලයක් ඒ දේශනාවලට සම්බන්ධ වෙලා ඒ දේශනා පිළිගන්නා කෙනෙක් තමයි මෙම කාන්තාව කියලා හඳුනා ගැනීමක් කරලා තිබුණා. ඉන් පසුව යේ දිනම තවත් අනාවරණවීමක් වුණා මහරගම පොලිස්ථානයට මහරම දුම්ලිය පො පටුමගේ පිහිටි නවතැන් නිස්ථානයක හෝටලේක පුද්ගලේක් මියගිහිල් ඇතිවුණා ඒ ආකාරයටම වස්සපානය කල්ලා මෙහිදීත් සමයේ මේ සිදුවීම් හතරම සමාන ලක්ෂණ නිරීක්‍ෂණ වුණායි වගේ ඒ වසපානය කළ පුද්ගලයත් මාල මේ කාන්තට පාරයේ තිබුණු අවංගල උත්සවයට සහභාග වෙලා තිබුණා ඒ පුද්ගලයා යම් කිසි සැකසාහිතත්වයක් ඇැරීම නිසාඒඒයට සභාග්‍යවස්ථාව පොලිසි විසිහගේ ප්‍රශකර ලලාාගෙන තිබුණා. විශේෂ මහ කියලා තිබුණ මේ පුදගලයාගේ මේ ආගමික දේශනාවලට ඔු සම්බධ විචි පුදගලෙක් එවට සවන්දේපු පුද්ගලේ කියලා. ඉතින් ඔහු ඒ කරනු ලබන ඒ දේශනා යම්කෂ ආකාරයකට අන්තවාදීස්වභාවයක් තියෙනට ඇති. ඒ නිසාද කිය සැකයත් පොලිසියට මතු වෙලා. තිබුණා කෙසේ වෙතත් පසුව තවුරටත්ස්යා ැලිීමේ ද අනාවරණය වුණා මෙ පුදගලයා විසින් යම් ස්ථානවල දේශන පවත්තලලා තියෙන ඔ ගේම සමාජමාද ජාලා භාවිතා කරමින් යම දේශන ප පවත්තල තිබෙනවා. ඔගේ දේශන YouTubeු එකේඒවගේ මුහුණු පොතිේ ෆේස්බුක එකත් තියෙන බවටත් නිීක්ෂණ වෙලා තිබුණ අවසානය ඔහු ප පසුගදිනක හබරාදුව ප්‍රදශේදීත් රජ්‍යාතනයක ්‍රදේශන පැත්ති මක් කල තිබුණත් පුද්ගලයන් සහභාග්‍ය වෙලා තිබුණා. ඉතින් මේ අනුව නිර්ේක්්ෂණය වෙනවා මෙට සභාගියව පුද්ගලයක්න් යම්චෂාආකාරයක සම්බඳතාවයක් දක්ල තියෙනවා මේ මියයම් ඔලට. එනිසා අපි කාරුණක ඉල්ලා සිටනවා. ඔබ දන්නවනං පුද්ගල විශෂ රුවන් ප්‍රසන්න ගුණවත්න කියන පුද්ගලයා. ගේ මේ යම්කිසි ආකාරයක ආගමික යැයි සැලකෙන ඉගැන්නේම්. ආගමික යයි සැකෙන ඉගැන්වම්. ඔස්සේ යම්කිසි ආකාරයකට ඒට සවන්දීලා එත ඒවා විශ්වාෂ කල්ලා ඒ පිළිපදින ආකාරයයට යම්කිසි කටුතු කර පුද්ගලය ඔබ දන්න ඉන්නවානම් ඔගේ ඥාතියෙන් ඉන්නට පුළුවන් ඔබගේ දරුවන්ඉන්නට පුළුවන් ඔගේ දෙමවපියන ඉන්නට පුළුවන්. තින් ඔහු මේ ක්‍රියාදාමය ඔහද ඔහු යම්කිසි අවස්ථාවක දැනට කරලද පරීක්ෂණ වලද සහ බුද්්‍යාංශවලට තොරතුරු ලැබලතිනවා ඔහු පවත්තන දේශනවලදී මෙමිය යාම කෙනෙක එක්තරවිදදිියකට මේ වස්සානක මිය යාම කෙනෙක මේ අවස්ථාව ද මියගියොත් යමක්ෂාරක තමන්ගේ ජීවිතයට ඒ මක් හෝ අලෝකයක් ලබාගන්න පුළුවන් කියන කාරණ එන්න ත වෙනත් තමා මලාපොරොත්තු වෙන වෙනත් ඉතාමත් හොඳ තැනක උපදිනට පුළුවන් අවථාවක් ලබා ගන්නවා කියෙන. වැනි කාරණ ඔහු පැහැදිලි කරලා තියෙනවා. සමහරවිට ඒවා විශස් කරන පුද්ගලයන් ඉන්නට පුලුවන්. ඒනිසා අපගේ ඉල්ලීම වෙන්නේ මේ පුද්ගලෑගේ විශෂයම් ගාල්ි ප්‍රදේශයේ දේශන දෙකක් පවන පවත්තු බවත් දැනට තොරතුරු තියෙනවා. මේ ද්ගලයා අනුරාධ ප්‍රපදේශය වගේ කරුණාගල ප්‍රදේශත්‍යයමක්ෂාකාරක සම්බන්ධතා දක්කොපටත් අනාවරණය වෙලා තියෙනවා එනිසා ඒ පිබඳවත් අපි දැට අවධන යොමු කරමින් මේ පිබසවා අ බලනවා එවැනි දේශවලට සම්බන්ධව පුද්ගලයක්න් ඉන්න වනන් කරනාා කළ. උගේ ාතීන් සම්බදධ පුද්ගලන් පිළිඳ විශෂ අවධානයමු ක පරක්ෂා කරලා බලන්නට අවශ්‍යයෙනවාට යොමු පුද්ගල ඉන්නන යම අවධානයකින් සිටින ස්වා බැලීමක් කරන්න මෙවැනි විවිධ පුද්ගලයන් විවිධ මතවාදයන් සමාජය තුළ පතුරලා එවා සමාජයේ පුද්ගලයන්ගේ මනසට ඇතුල් කල්ලා මෙවැනි ආකාරයේ ක්‍රියාදාමයන් ඔලට මහජනතාව යොම වෙන තත්වයට පත්වයනයට පුළුවන්. එනිසා ඔබ මෙවැනි ආකාරයේ යම්කිෂ ආකාරයකට පදනම් විරහිත දේවල් විශාෂ කරන පුද්ගිලයන් ඉන්නටත් පුළුවන්. එගේ ඔහු යම්කෂයාකාරට ගුප්ත විද්‍යාව දන්න බව ගුපත විද්‍යාවහදාාරපව අංගවමින් කටතුුතු කරබවටත් දැන තොතුරු ලැබිලතිබෙනවා. නමුත් මේවා පිළිබඳව යම් ආකාරයකට හු අධ්‍යනයක් කර තිමෙන බවට හෝ ම යාගමික විශාසයක් හ විසින් වැඩිදුර අධ්‍යාපනයක් ලබලා තිබෙන බවට හෝ මෙතැ කනාවරණය වෙලා නැහ. ඔ යම්කිසි අධික මුදලක්. ගෙවලා කුලියට එක කුලි මුදල අධිකලෙස විශාල මුදලක් ගෙවල මාකුමට ප්‍රදේශය යම් ආකාරයකට තාවකාලිකයි මහල් නිමා සංකීරණයක නැවතී සිටි බවට තමයි තොරතුරු තිබෙන්නේ. අපි සොයා බලනවා මේ පුද්ගලයා මේ මුදල් මාසකටපැල් එකක්ෂ මස් දහවගේ මුදලක් ගෙවලා කොමද කුලි නිවසක් ලබාගන්නට ඔහට ආදායම්මාර්ගකුමක්ද ඉවැනි දේවල් අප සස්වයා බල සිද්ධව නොම සිදුව මෙක්කම ඔස්සේ අප. සයිල බලනවාඒ ඔහුගේ ඒ ක්‍රියා කලාප සම්බන්ධව කෙසේවත් අපට මෙහිී දනුම් දෙනට වශලා තියන්නේ ඔබ දන්න කෙනෙක්ෙනෙක්කි ොනමට සබන්ධ විච්ච කරුණා කරලා ඒ පිළිබඳව අවධානීයොමු කරන්න ඒ පුද්ගලයන් සම්බන්ධය